නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර පින්නතුනි අද වර්ෂ 2018 අප්‍රේල් මාසේ 13 වෙනිදා සැන්දෑවේ 6ට ආසන්න වෙලා තිනවා මේ මොහොතේදී මේ පින්නතුන් දෙපළක් මහත්වරුන් දෙපළක් ඒක රාශියල ඉන්නවා මේ ස්වාමින් වහන්සේ මේ මොහොතේ වැඩ වාසය කරන ඒ ආරණ්‍ය සේනාසන කුටිය ලෙස පාවිච්චි වන අග්ගොණ ප්‍රදේශයේ තිබෙනා වූ පින්වත් පවුලකට අයත් ඔවුන්ගේ පෞද්ගලික නිවාසය මේ මොහොත රදාලව මේ ස්වාමින් වහන්සේ තමන්ගේ විවේක ගත කිරීම සඳහා ඒ පින්නතුන්ගේ ආරාධනාවෙන් ඒ පින්නතුන් පූජා කළ තිබෙන නිසා මේ පින්නතුන්ට අදාළව මේ ස්වාමීන් වහන්සේ මේ ස්ථානයේ මේ වැඩ ඉන්න බව දැනගත්තා වූ පින්නතුන් දෙපළ තමන්ගේ මේ සිංහල අවුරුද්ද කැප කළා තරුණ මහත්වරු දෙපළක් මේ සිංහල අවුරුද්ද මුළුමනින් කැප කළා මේ වෙලාවේ තිබෙනා වූ අති විශාල රාජකාරී කටයුතු විශාල ප්‍රමාණයක් පැත්තකින් තියලා ඒ ලෞතර අමාමෑණි අනන්ත සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් අවබෝධ කරගෙන දේශනා කර වදාන ලැබුවා වූ ඒකායන මාර්ගය හොයාගෙන සතර සතිපට්ඨානය හරහා තමන් සෝතාපත්ති මාර්ගයට බැසගන්නේ කොහොමද සෝතාපත්ති අංගයක් දකිමින් කොහොමද කාලය ගත කරන්නේ කියන එක වෙනුවෙන් මුළු කැපකිරීම කරලා තමයි මේ ස්ථානයේ මේ පිරමීඩ ආකාරයට වාඩි කරලා තියෙන්නේ. අන්න ඒ නිසා මේ ලෝකයට බණක් කියන අවස්ථාවක විදිහට මේ තවත් මීට පෙර දින කිහිපයකට පෙර ඒ තවත් පින්වත් මහත්මෙක් ස්කයිප් ජාලය හරහා සම්බන්ධ වෙලා තමන්ගේ භාවනා අධ්‍යක්ෂකමක් ඉදිරිපත් කරපු අවස්ථාවක් ඉදිරිපත් කරගෙන ඒකේ අවස්ථා කීපයක් ඉස්මතු කරගෙන අන්න ඒ හරහා සාකච්ඡාවක් පවත්වන්නයි මේ සූදානම් වෙලා තියෙන්නේ. මේ අවස්ථාවේ මේක ලෝකයට විවෘත වෙලා නැහැ. මේක පසුව ලෝකයට විවෘත වෙන්න පුළුවන් YouTube ජාලය හරහා Hangout හරහා සහ Facebook හරහා මේ භෞතික මේ පින්නදුන් දෙදෙනා මේ සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කොයි ආකාරයෙන්ද මේ සංසාරයෙන් ඈතරීම සඳහා අපි කටයුතු කළ යුත්තේ කියන එක පිළිබඳව ඒ පින්නතුන් ඒ පින්වත් මහත්මයා විසින් ඉදිරිපත් කරන ලද ඒ කමඨාන් සාකච්ඡාව මුලින් ශ්‍රවණය කළ හැකි කොටසක් අන්න ඒකට තමන් කොයි ආකාරයෙන් තමන්ගේ අත්දැකීම ලබා ගත්තේ කියන එක පිළිබඳව සාකච්ඡාවක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ප්‍රථමයෙන්ම අපි ඒ පින්වත් මහත්මයා විසින් මීට දින කිහිපයක පෙර ස්කයිප් කමඨාන් සාකච්ඡාව හරහා ඉදිරිපත් කරන ලද ඒ කමඨාණි තමන්ගේ මූලික කමඨාණි ඉදිරිපත් කිරීම ඉතාම සුළු වේලාවක් තියෙන එක අන්න ඒක ශ්‍රවණය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව ප්‍රථමයෙන් මේක ශ්‍රවණය කරන්නයි දැන් සූදානම්. අවසරයි ස්වාමීන් වහන්ස. අවසරයි මේ නෝන මාත්‍රුන්ගේ අද කරපු භාවනාවක් ස්වාමීන් වහන්ස. මේ අද උදේ පළවෙනි උන්සුමන් සිකාරය කරා ස්වාමීන් වහන්ස. කොලේ මේ කොලේ බලාගෙන ප්‍රශ්න ටික කියවගෙන ගියා ස්වාමීන් වහන්ස. මේ එතකොට මේ තීරණේ ස්වාමීන් වහන්ස මේ කොලයක් කියවනවා කියලා තමයි ස්වාමීන් වහන්ස තීරණේ මේ පොතක් කියවුවත් මේක කොලයක් කියවන්නේ කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්ස දවල්වරුවේ තෙවෙනි උන්සුමන් සිකාරය මේ අර පත්‍රිකාව බලාගෙන කියෙව්වා. එතකොට ස්වාමීන් වහන්ස මේ ප්‍රකට වීමක් තිබ්බේ ස්වාමීන් වහන්ස. මේ ඇත්තටම අද භාවනාවක් වුණාද කියන්නත් බෑ ස්වාමීන් වහන්ස. මේ මට අර වචන මේ වචනේ අල්ලගන්න බැරි තත්ත්වයක් තමයි තිබ්බේ ස්වාමීන් වහන්ස. මේ ආපහු අර දෙවෙනි උන්සුමසිකාරයේ වේගෙන් කියවිගෙන යනවා. ඊට පස්සේ අර ප්‍රකට වීම වැඩි වේගෙන යනකොට ස්වාමීන් වහන්සේ ආපහු අතහැරීමක් වගේ වෙනවා. ඊට පස්සේ ආපහු දෙවෙනි උන්සුමසිකාරයට යනවා.
ඊට පස්සේ ස්වාමීන් වහන්සේ භාවනාව මේ තුන්ගිනිය සුමංසිකාරය යම් කිසි වෙලාවක් ඉන්නවා කියලත් කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. හැබැයි මේ දෙවෙනි සුමංසිකාරය තමයි ගොඩක් කෙරුණේ. ඒක තමයි ස්වාමීන් වහන්සේ භාවනාවත් එක්කම අවසරයි ස්වාමීන් වහන්සේ. බලවෙනයි මාතෘ කොයි ආකාරයෙන්ද තමන්ගේ අත්දැකීම් දෙමෙර සම්බන්ධ කරගන්න කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඒ මහත්මයාගේ අත්දැකීමට අනුව දැන් අර පළවෙනි යෝනිසමාසිකාරය කරපු ආකාර ගැන මහත්මයා සඳහන් කරා. ඒකෙදි කියනවා ස්වාමීන් වහන්සේ මේ කොළේ තියෙන ප්‍රශ්න ටික කියවගෙන යනවා. හැබැයි මේ ප්‍රශ්න ගැන ඒක අඩංගු දෙ ගැන මොනම සඳහනක්වත් නැහැ. ඒ මහත්මයා කියන්නේ කොළේ තියෙන එක කියවගෙන යනවා. ඊට අමතරව ඒක එතනත් සනාථ කරමින් කියනවා දැන් කොළයක් කියෙව්වත් පොතක් කියෙව්වත් මේ කොළයක් කියවන එක තමයි කරන්නේ කියලා. ඒ ආකාරයෙන් අර මේක මේ කියවන එක කියවන ස්වභාවයෙන් කියවිලා ගිහිලා තියෙනවා කියන එක ස්වාමීන් වහන්සේ ඒ මහත්මයාගේ අත්දැකීම අනුව ඉදිරිපත් වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ එතනදී ස්වාමීන් වහන්සේ මේ මට අදහස් වුණේ ස්වාමීන් වහන්සේ එතකොට අර ඒකේ තියෙන ඒවා මොනවද ඒවා මේ පිළිබඳ ඒ මහත්මයාගේ සඳහනක් නැහැ. කියවනවා කියන ස්වභාවයේ තමයි අත්දැකීම තියෙන්නේ. එතුවාසේ ස්වාමීන් වහන්ස සඳහන් වුණා භාවනාවක් වුණාද කියලා කියන්නත් බෑ. එහෙම සඳහනක් වුණා. ඉස්සෙල්ලා බලමු මේ මහත්ය ඉදිරිපත් තියෙන පළවෙනි කරුණ සම්බන්ධයෙන්. එතකොට සාකච්ඡා කළා මේ එතකොට මහත්ය කියන්නේ මේ මහත්ය කියවන දෙයක් කියවන බව දැනගත්තා කියන ප්‍රකාශනයක් ඉදිරිපත් වුණා කියලා මහත්ය කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්ස. ඒ මහත්මයා මේ කියවන ස්වභාවයක් ගැන සඳහන තියෙනවා. නමුත් මේ මොනවද කියවි කියන එක ගැන ඉදිරිපත් වීමක් නැහැ. ඒ ගැන සඳහනක් නැහැ. ඔව්. එතකොට මොකද්ද මහත්යගේ අත්දැකීම ගලපල ගත්තාන් පස්සේ ඒකේ සම්බන්ධ වෙන්නේ මහත්යගේ අත්දැකීම් තු ආකාරයේද එහෙම නැත්නම් ඒ මහත්ය අත්දැකීම ඔය මහත්යගේ අත්දැකීම මේ දෙක දෙආකාරයකද? එතකොට මේ මහත්යයි කියලා තියෙන එක හරහා මේ මාර්ගය තුල කොයි ආකාරයෙන්ද සම්බන්ධ වෙලා තියෙන්නේ? මහත්යගේ අධ්‍යයීම හරහා මාර්ගය තුල කොහොම සම්බන්ධ වෙන්නේ කියලා කවුරු විද ප්‍රතිකඩ වලින් බලන්න පුළුවන්. මූලික වශයෙන් බැලුවොත් එහෙම ওই මහත්යගේ අධ්‍යයීම් ස්වરૂපය ඔයගේ අවස්ථාව ඔය මහත්ය පළවෙනි වෙනසම සිහාර කරනෝනේ. එහෙමයි. එතකොට ඒ අධ්‍යයීමයි ওই මහත්යගේ ප්‍රකාශ කරන අධ්‍යයීමයි ওই මහත්ය කොහොම සංසන්දනය වෙන්නේ? ඒතර සමහර දැන් එතනදී දැන් මගේ මම යොන්සු පළවෙනි යොන්සු සංස්කාරය කරද්දී එතනදී මේ මගේ සෙවිල්ලක් තියෙනවා කියලා මේ හිතනවා. එතනදී වෙන්නේ මොනවද කියලා කියවන් යද්දි වෙන්නේ මොනවද කියලත් මේ හොයන්න උත්සාහයක් තියෙනවා. ඒක වචනටි කියවන් යනවට අමතරව ඒක කියද්දි මේ මට මේ අත් දකින්න පුළුවන් මොකද්ද කියලා වෙනම තව අමතර මොකක් හරි හොයන ස්වභාවයක් ස්වාමීන් වහන්සේ තියෙනවයි කියලා එහෙම දැනෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මේ මහත්මයාට එහෙම ගැටලුව තිබුණ නැහැ. මොකද එකම අවස්ථාවකවත් එහෙම යමක් ගැන කියවෙන්න ආවේ නැහැ මේ මහත්මයාගෙන්. එතකොට අන්න ඒ ආකාරයෙන් තමයි ස්වාමීන් වහන්සේ මට කියන්න පුළුවන්. එතකොට ඒක බලමු මහත්යගේ දකින්න. එතකොට කොයි ආකාරයෙන්ද ඒකේ ඉවලුවේෂන් එක මේ මාර්ගයේ ගමන් කරන යෝගාවචරයක් වශයෙන් මහත්යගේ ඉවලුවේෂන් එක තියෙන කොයි පැත්තද? එතකොට ඒ වුණාද ඇගීම තමන්ගේ තක්සේරු එතන ස්වාමීන් වහන්සේ මේ දැන් මගේ පැතෙන් බලද්දී මම තවත් යමක් හොයන ස්වභාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේ එතනදී. නමුත් අර ඒ මහත්ම කමරණ දීප මහත්මයාගේ එහෙම ස්වභාවයක් නැහැ. මේ වෙන දේ දිහා මේ
බලාගෙනනීමක් තමයි ඒ මහත්මය කෙල්ලා තියෙන කියලා කියන්න පුළුව. තුර වෙන සරල භාසාංකෝත්තයම තුරේ භාවනාව කියන ගත්තොත්තේම සාමාන්‍ය පුතක් ජනපත් පුතක් ජන මට්ටම අපි හිතායින්න භාවනාව සංසාර එතරෙන්න්න එතන්දී මහත්තයක්ගේ කෙරෙන්න්නාව භාවනාව සාර්ථක එමත්තන් අපේක්ෂි තරමුණට යන භාවනාවක් කියල මත්තර දෙනවා මෙතන් ඒ මත්තගේ භාවනාව පුළුවන්ද අපේක්ෂි තරමුණට යන සාර්ථක භාවනක් කියල මත්තරෙන. මරිතන සහන්ස මේ ඒ මහත්මයගේ භාවනාව අපි තර්මුට යන්න පුළුවන් භාවනාව කියලා විසරමට යන් පුළුවන් භාවනාව කියල මත්තරී තෙනවා හෙමයි මොකක් දෙකට හේතු ප්‍රත්තියතක හේතු ප්‍රතිස්වාන්ස දැන් මට ඒ කොයි මමම එහෙම මුකුත් කරන්නේ නෑ කියලා එහම පොච්චර යෝ මානසිකහර ගැන ඒක කරලා ගියත් එතනදී ඒක මේ කරගෙන අද්දි මෙතන මේ වෙන්නේ මොකක්ද කියලා මේ සෙවීමක් හටගන්න ස්වභාව ඇත්තමයි තියෙන ස්වාමින්වහන්ස. එතකොට ඒ කියන්නේ අර මේ මෙන්න මේක කිරීමෙන් මේක තියෙන බවම දැනගන්න එකත් එක සාධකයක් ස්වාමින්වහන්ස. නමුත් ඒකෙන් මේ අත්මිදෙනවා කියන එක එහෙම ඒක මේ පහසු කාරයක් නෙමෙයි කියලා තමයි ස්වාමින්වහන්ස වැටහිම තියෙන්නේ. එතකොට මහත්තයා කෙලින්ම ප්‍රශ්නේ මුණුත්තේම දැන් අර කලින් සාකච්ඡා විදිහට විත්තන්නම භාවනා අත්දැකීම ඒ මහත්ය අත්දැකීමක් ලැබලා තියෙනවද අත්දැකීම ප්‍රකාශ වෙනවද ඒ මහත්මයේ කමඨාන තුල එමෙත ඔය මහත්මයා සාමාන්‍යයෙන් කරනව භාවනාවල් දෙන්නව කමඨාන තුලදී මහත් අත්දැකීම ඉදිරිපත් වෙන ස්වරූපයද මහත්ය දැන් මේ දෙක අතර තීරුම් බිරුම් කරගත්තා. ඒතුළු සංසය දැන් මේ මගේ භාවනා අත්දැකීම කියලා ඉදිරිපත් වෙන්නේ මේ මම අල්ලගත්තු එකක් එතනදී ගත්තු එක කොටසක් හෝ දෙකක් තමයි අත්දැකීම කියලා කියන්න උත්සාහ කරන්නේ ඒක ඒක වෙච්ච ආකාරය හෝ ඒක මොකක් හරි ඒක දැනගත්තු ආකාරයක් හෝ එහෙම ඒ ගැන යමක් මේ ප්‍රකාශ කිරීමක් තමයි කිරීම උත්සාහ කරන්නේ මේ දැන් මේ මහත්මයාගෙන් ඒ මුකුත් නැහැ කෙලින්ම අත්දැකීම අත්දැකීම විදිහටම ඉදිරිපත් වෙලා තියෙනවා නැවතවරක් තවත් ආකාරයෙන් ඉදිරිපත් කරොත් මේ මාතෘන් දන්නව භාෂාවෙන් විදර්ශනාව සහ සමති සමති විදර්ශනාව නගී මාත්‍යය කමටාන හරා සමති විදර්ශනාවට කොහොමද ගැලපෙන්නේ මාත්‍යය භාවනා අධ්‍යයකින් හරා සමති විදර්ශනාව කොහොමද ගැලපෙන්නේ දැන් ඒතුළු සමස දැන් මමගේකේදී වෙන්නේ එහෙම මේ යමක් වචනයක් තියෙනවා කියලා අල්ලගත්තොත් එහෙම ඒක යම් මොහොතක දැනගත්තොතින් ආයේ මේ මුලට යනවා හෝ එහෙම ඒ වගේ ක්‍රමයකින් තමයි ඒක දිගින් දිගටම යාම නවතින්නේ. ඒක මේ යම් දැනගැනීමක් වෙලා. එතකොට මේ මහත්මයාගේ හැටියට ඒක ඒ මොහොතේදීම අතරමින් ඉස්සරහට ගිහිල්ලා කියලා කිව්වොත් ස්වාමිනාංශ ඒ මොහොතේ කියවනවා කියන එක විතරයි තිබිලා තියෙන්නේ. මේ මාත්‍යාගේ දැනීමක් තිබිලා තියෙන්නේ කියවනවා කියන එක විතරයි. විතරයි. කියවිල්ලක් තමයි මේ දැනීමකින් මේ මාත්‍ය නතරලා තියෙනවා. එහෙමයි. ඔය මාත්‍යා යමක් දැනගත්තා නම් ඒක බල්ලා ඒ මුලට ගිහිලා තමයි නතර වෙන්නේ. එහෙමයි. මුලට ගියා කියන්නේ නතරලාද නතරලා නැද්ද ඒකට? එතන නැස උඩ ඒක උඩ ඒක වෙන්නුන උපාදාන ඔක්කොම කෙරලා ඉවරලානේ තියෙන්නේ. යන්නේ තෝර දර්ශනාව සිද්ධ වෙලා නැද්ද? සිද්ධ වෙලා නැහැ සෝනවා. අබරණ අනිත් මහත්ය කොහොමද දැන් ඒ මහත්යට අහුලා තිබෙනා පොයින්ට් එක හරහා තමන්ගේ සාකච්ඡාව ගොඩනගන්න කියලා ඉල්ලා ඒ මහත්යට අහුවිච්ච පොයින්ට් වල කලින් මේ අවසරය සෝනවාන්ස මේ මහත්ය කියපු පොයින්ට් එක තමයි සෝනවාන්ස එක පොයින්ට් එකක් මේ මටත් වුණේ මේ සෝනවාන්ස දැන් මේ මහත්ය කමටහණෙන් මේ මහත්ය මේ ඉදිරිපත් කරන්නේ බොහොම සරල දෙයක් නේ සෝනවාන්ස දැන් මම නම් ගත්ත ගමම්ම කියන්නේ පළවෙනි යෝනිසෝ මනසිකාරය කියන හින්න දිට්ටියකින් සෝනවාන්සේ මම කතා කරන්නේ. ඒතර මගේ එකයි මේ මහත්යගේ අතරේ වෙනස බොහොම පැහැදිලිව පේනවා සෝනවාන්ස. ඒ කියන්නේ මේ දැන් මේ සෝනවාන්සේ දීලා තියෙන දෙයක් මේක හරියටම කරන්න ඕනේ කියලා පුදුම දිට්ටියකින් තමයි මම ඒ කමටරන කිව්වත් කියන්නේ මේ පළවෙනි යෝනිසෝනසේ කරා. මේ මහත්ය එහෙම ඒක ඉම්ප්‍රෙස් කරන්නේ නැහැ සෝනවාන්ස කොහොමද මේ පළවෙනි යෝනිසෝ මනසිකාරය මේකම කරන්න ඕනේ කියන එකක් ඒ වචන ටිකෙන් දකින්නේ නැහැ සෝනවාන්ස.
දැන් මගේ මහත්තයගේ තියෙන වෙනස වන්නසේ දැන් මම මේ පළවෙනි යෝනිස් මනසිකාර මෙහෙම මේ ප්‍රශ්නාකාරයෙන්ම තමයි මේක වෙන්න විය යුතුයි. මේක අනිවාර්යෙන් වෙච්ච දෙයක් විදිහට තමයි සුවන්නස මම අරගෙන මේ මෙච්චර කල් මේ වෙනකන් මේක වෙනකනුත් මම කරේ ඒ විදිහට තමයි සුවන්නස මේ හැබැයි සුවන්නස මේ මහත්තයා කමටරින් හොඳට තේරෙන එක මේ කුලයක් බලාගෙන කීවීමක් විතරයි කියන්නේ. ඒ කියන්නේ කිසිම වටිනාකමක් යෝනිස් මනසිකාරයේ එක කියන එකට දීලම නැහැ. හැබැයි මම සුවන්නස එහෙම ඊට අනිත් පැත්තට තමයි කළලා තින්නේ. දැන් තේරෙනවා මේ මහත්තයා කමටරින් ඇහුවට පස්සේ මේ අනිතක සෝනසේ දැන් පළවෙනි යෝනිස් මනසිකාරයේ මෙන්න මේ පැනවීම ටික දාගෙන ඒකම තමයි සෝනසේ මම කරන්න උත්සාහ කරේ. මේ අර මහත්යාගේ ෆ්‍රී මයින්ඩ් එකෙන් ඒක බලන්න උත්සාහ කළා නෑ සෝනසේ. මේ දැන් ඒක නිසා සෝනසේ දැන් මේ මහත්යාගේ ඉඳ අත්දැකීම් වලට යන්න පුළුවන් නෑ. මම සෝනසේ මිස් මේ ඒ දැන් එතන ප්‍රශ්නාගෙන් දැන් ප්‍රශ්නාකාරයෙන් දකින්නවද කියන මානසිකාරය මගේ නිතරම ක්‍රියාත්මක වෙලා තියෙන සවනස ඒ වෙලාවේ මේ ප්‍රශ්නයක් විදිහට දකින්නේ දකින්නේ කියලා සවනස. ඒ අර දකින්න ප්‍රශ්නෙත් හරියට කියවෙනවද නැද්ද කියන එකත් හොයාගෙන යෑමක් එතන තියෙන සවනස මේ දැන් මගේ අත්දැකීම බැලුවොත්. ඒ මහත්තයාගේ එහෙම කිසි දෙයක් නැහැ. හරිද වැරදිද මේ එතන අපි ප්‍රශ්නාකාරයෙන් වෙනවද ඒවක්වත් කිසි දෙයක් ඒ මත හොයන්න ගිහලා නැහැ. අර කියවෙනවා කියන එකෙන්ම එතනින්ම ඒවතරතර දාලා යනවා තියෙනවා. මම සවනස ඒ අතර ඒව ගැටගහ තව තව ඒතුළට ඒ කියන්නේ සමත් මහත්යගෙන ප්‍රකාශනයේ මේ මහත්යගේ අතර දැන් මොකක් තියෙන වෙනස ඒතර කොහොමද මේ වෙලා තියෙන්නේ? මේ මහත්යට විශේෂ බලයක් හැකියාවක් ලැබිලා මේ මහත්ය වුණ වැඩි කරලාද? එහෙම නැත්නම් එතන වෙච්ච ක්‍රියාවලිය පිළිබඳ මහත්යගේ උච්චදී පිළිබඳව මහත්ය කරන්න ගියේ මෙහෙමයි කියලා මහත්ය දැන් කියනවා. ඒ මහත්ය මෙහෙම කරලා කියලා. ඒ කියන්නේ මහා වූ මහත්ය කියන්නේ මේ මහත්යර ඕන විදියට මේ මහත්යර කරන්න පුළුවන්කම තිබ්බේ මහත්යර හැකියාවක් තියෙන එහෙම කරන්න. ওই මහත්යර පුළුවන් හැකියාවක් තියෙන මෙහෙම කරන්න මම මෙහෙම කරයි කියලා ප්‍රකාශ කරන්න ඕනේ. මේ නැසොන්ද මොකක් හරි දුන්නාම ඒක මේ දැන් ඒකේ මොකක් හරිම කොනක් අල්ලගෙන ඒ හරහර ක්‍රීමයේ මේ එකක් තියෙනවා නේද? ඒ කියන්නේ මේ දැන් පළවෙනි යෝනිස් මනසිකාරය දුන්නොත් ඒකේ මොකක් හරි එකක් හොයාගන්නවා. මේ මොකක්ද මේක අල්ලන්න තියෙන කියලා ඒක අල්ලගෙන ඒක හරහා යන එකක් තමයි සෝනස මම කළේ දින්. දැන් පළවෙනි යෝනිස් මනසිකාරය දුන්නාම මේක එක්ක මේ උපදේශ පිළිපදින්න ඕනේ කියන එකෙන්ම හරි ඉඳලා සෝනස මේක මෙහෙම වෙන්න ඕනේ. දැන් මේ ප්‍රශ්නාකාරයෙන් තියෙන හින්දා ඒක දාගෙන තියෙන මේ හැම එකම මේ පළවෙනි යෝනිස් මනසිකාරය දැනගත්ත යුතු ප්‍රශ්නාකාරයෙන්ම තමයි දැනගත්ත යුතු කියන එකක් දාගෙන සුවන්නස මේ මේ හැමතිස්සෙම මේ ප්‍රශ්න විදිහට දකින්නවද කියලා බල තමයි සුවන්නස එතන හැමතිස්සෙම මේටි කළ තින් සුවන්නස. يعني ෆ්‍රී මයින්ඩ් දැන් නිදහස් මනසකින් නෙමෙයි සුවන්නස. ඒ හින්ද තමයි අත්දැකීමකට එහෙනම් ඔය යන්න බැරිවිලා තින් සුවන්නස මේ ඒ කියන්නේ ඒ වෙලාවේ එන එක මොකක්ද කියන එක නෙමෙයි සුවන්නස මම බලන්නේ. මම යන්නේ මේක ප්‍රශ්න විදිහම දකින්න ඕනේ කියන එකක්. කියන්නේ මාත්‍ය යන්න කලින් මේ සඳහා සලස්මක් අරගෙන ගිල්ලා ඒක කියන්නේ. එහෙමයි සර්. මම මේ විදිහට කරන්න ඕනේ කියන එක. එහෙමයි සර්. මේ මාත්‍යම සලස්මක් අරගෙන ගිල්ලා නැහැ කියලා කියන්නේ. එහෙමයි සර්. ඔය එතකොට ඒ හරහා ඒක සිද්ධ වෙච්ච දේ පිළිබඳව මේ මාත්‍ය ළඟ දැන් අත්දැකීමක් තියෙනවා. එහෙමයි සර්. සිද්ධ වෙච්ච දේ එතකොට කියන්න පුළුවන් තමන්ට. එහෙමයි සර්. මේ මාත්‍ය බාරවන්නේ නැහැ නේ ටික. එහෙමයි. විද්‍යුච්චදී මාත්‍ය වාරරෙන්නේ විද්‍යුච්චදී මාත්‍ය වාර්තා කරනවා. එහෙමයි. ඉතින් ඒකට මේ මාත්‍ය කිසිම මේ පැකිලිමක් නැහැ නේ. ඒකනේ අපි ඔය කියන්නේ මේ සදා සීලාචාරයි කියලා. අනිත් අය සීලාචාර වුණා නම් අපිට කටේ කතා කරන්නයි නේ. කතා කරන්න ඕනේ තමයි හරියට කරගිනේ ඔප්පරන්නේ. එහෙමයි. ඒත් දැන් ඕක මේ මාත්‍ය දාපු අන්තිම ප්‍රශ්නේ නේ මුත් අතරමැද ඔක්කොම දැම්මුත් මේ වෙලා පිළිම ප්‍රශ්නේ මත වෙන නිසා. සමති විදර්ශනා පැත්තෙන් බැලුවොත් මේ මාත්‍යයේ සමති විදර්ශනා පිළිබඳ දැන් මේ මාත්‍ය ගැන ප්‍රකාශ කළ වෙන්නේ නෑ නු මාත්‍යට. ওই මාත්‍යයේ සමති විදර්ශනා ගැන දැන් තමන්ට මොකද කියන්න පුළුවන්? මේ ඒ කියන්නේ සෝන දැන් සම්මතියම තමයි වැඩිපුර වෙලා මේ ඉඳලා තියෙන සෝන. ගැට ගහ ගියේ එක තමයි සෝන ගොඩක් දැන් විදර්ශනා වල ලක් වෙලා නැහැ කියලා දැන් තමන්ට තේරෙනවා. එහෙමයි සර්. විදර්ශනා කියන්නේ තමන්ට තව තේරෙන්නේ නැහැ කියලා තේරෙනවා. එහෙමයි සර්. දැන් විදර්ශනාගිනේ තීරුම් ගන්න නම් මේ ප්‍රමාණයට කෙලස් සංසිඳන ඕනයි කියලා දැන් තේරෙනවද? එහෙමයි සර්. එහෙනම් ওই මහත්යයි මහත්යයි මේ මාතෘ දෙන්නයි මහත්යයි අතර තියෙන වෙනස මොකද්ද? කෙලස්
කෙලෙස් සංසිඳීම ප්‍රමාණයෝ තියෙන්නේ. එහෙමයි. ඒතු මේ මහතුන් ඔය මහතුන් දරන පොද සම්බුල නැණි. මේ මහත්ය ප්‍රකාශ කරනවානේ උතුම් පැය දවස් අවුරුදු මාස දෙකමාරක් වමන වෙන්නේ කියලා පටන් අරගෙන. ටිකලින් භාවනා කරලා උදතරකලින් මොකක්ද වුණා ඉස්සරහ කරා මිසක්. ටිකල භාවනා කළත් නැණි. එහෙමයි. මේ මහත්ය නිවන් අරුණක් තියෙන කියලා කියන්නේ නැණි. එහෙමයි. මුකුත් නැතුව හැබැයි මේ කෙරෙනා වූ අහම්බයක් විදිහට මේකට අහුවෙලා තින්නේ. මුලදී එහෙම කැමැත්තක් තිබ්බ කරන්න ඕන ඊට පස්සේ මහත් මේ ප්‍රකාශන කරනවානේ මුලදී කැමැත්තක් තිබ්බ කරන්න ඕන කියලා මට දැන් නම් එහෙම කැමැත්තකුත් නැහැ කියලා කියනවානේ. ඒ ඔක්කොම හරහා එතකොට මේ මහත්ය ඒ වෙලාවේදී ඒ කාර්යයට අනුගත වෙලා කාර්ය කිරලා තිනවනේ. ඔය මහත්තුන්ට දෙන්නගම තත්ත්වයේ දැන් මේ මහත් දෙනා සල්විසි තත්ත්වයේ අන්න එතනනේ එතකොට ඔය අනුභවදී දැන් ඒ හරහා තමන්ට තේරෙනවා මොකද්ද මේ අත්දැකීමක් කියලා කියන්නේ. ඒගොල්ලෝ කලින් සාකච්ඡා වෙලා තායි මොකද අත්දැක්ක කියලා නැහන්නේ. මොකද අත්දැකීමක් කියලා කියන්නේ. ඒ ඊළඟ කොටස වල යන කලින් බලමු දැන් මෙතෙන් යන්නේ කරපු මොනවද පුත්‍ර ලැබුණාද කියලා උතන්දී. අත්දැකීම කියලා කියනවාස මේ දැනට මගේ නිර්වචනයේ තිබුණ ස්වාමීන් වහන්සේ යමක් දැනගත්තේ කොහොමද? දැන් මම අල්ලාගෙන තිබුණ මට ස්වාමීන් වහන්සේ මේ වෙලාවට කරද්දීට මේ ස්වාමීන් වහන්සේ කියනවානේ මේ යමක් කොටු කරගන්න ඕනේ කියලා. එතකොට දැන් මේ මගේ උත්සාහයේ තියෙන්නේ මේ යමක් එකක් අල්ලගෙන හෝ ඒ එකක් ගැන කොහොමද මේ වෙන්නේ කියන එක පිළිබඳ මේ පූර්ණ වார்த்தාවක් තියෙන්න ඕනේ කියන එක. يعني ඒක කොහොමද උනේ කියලා මම දැනගන්න ඕනේ කියන්නේ. ඒකට මොකද හේතුව? ඔය ඔතනේ අපි එතන දෙලිම වචන විදාල බලමු දැන් එතකොට මේ කුවිල මරලා දැන් සවන්නා දිට ගනි වචන දෙලි කියලා දුහනයිනේ. ඒකාග්‍ර වූ අරමුණ. එහෙමයි. මොකද්ද ඒකාග්‍ර වූ අරමුණ කියන්නේ එතකොට? උදාහරණෙ මෙ යහන්නේ. එහෙමයි. ඒකාග්‍ර වූ අරමුණ. ඒකාග්‍ර වූ අරමුණ කියවම දැන් සවන්ස මෙතන දැන් අර මේ මාතේ උදාහරණ අරන් කියන්න පුළුවන් මේක කියවනවා කියන එක තමයි. එතකොට ඒ මහත්මේ දැන් ඒකේ ඉන්නව සනස. එතකොට දැන් මේ ඒ මොහොතේ ඒ ගැන වෙන ඒක උනේ කොහොමද අනම්ම නම් ඒව එතන හොයන්න යමක් නැහැ. එතකොට එක අරමුණකින් ඉන්නවා කියවනවා කියන අරමුණක් තියෙනවා. ඒක දැන ගැනීමක් තියෙනවා. එහෙම කිව්වොත් සනස දැන් මේ ඒකාග්‍ර වරමුකම සමස දැන් මේ මහත්මයා කියනවනේ දැන් මේ කියවන බව දන්නවා. කියවන බව දන්නවා කියන්නේ කියවෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන ස්වාමීන් වහන්සේ එතනදී ඒ කියවන පටන් ගත්ත එකේ කියවන එකට අමතරව වෙන යමක් හොයන්න ගිහිල්ලා නැහෙනේ. එතකොට කියවනවා ඒ බව දැනගෙමින් ඉඳලා තිනවා ස්වාමීන් වහන්සේ. ඉගෙනනේ ඒ ඉස්කෝලේ යන ළමයි ගේ මහත්ය අතර සමානත්වයක් දකින්නේ. මහත් ඉස්කෝලේ යන කාලේ තිබුණ තත්ත්වය සමානයි කියලා කියන්නේ එතකොට. ඒක ප්‍රශ්නේ පැහැදිලි වෙන්නේ නැහැ මොකක්ද අහන්නේ කියලා. ඔය දැන් මහත්ය කියන්නේ එතකොට ඒ මහත්ය කියවන බව දැනගෙන හිටියා. එහෙමයි. ඉස්කෝලේ යනකොටත් අපි කරයි ওই ටිකනේ ඉස්කෝලේ ගිහිල්ලා අහගෙන ඉන්නවා. ඒක මතක තියාගන්න ඕනේ. ඒකනේ කියනවා කියලා කියන්නේ ඒක මහත්තයා අදහස් කරන්නේ. නෑ සොන දැන් එහෙම ඒ කාලේ කියනවා කිව්වම මේක තියෙන එකමනේ හොයන්නේ දැන් සොනස. ඒක තියාගෙන එකක් අරගෙන ඉක්ලංගට සම්බන්ධ වෙන්නේ කොහොමද? කියවනවා කියන එකද කියවන බව දැනගෙන හිටියා කියලා කියන්නේ. මහත්තයා කියන්නේ එහෙමයි. ඒකට එක ගුණ ඒකාග්‍රුණා කියන්නේ කියවන බව දැනගැනීමට ඒකාග්‍රුණා කියන්නේ. එහෙමද කියන්නේ? කියවන එක දැන ගැනීම තමයි ඒකාග්‍රුණා කියලා කියන්නේ. ඔව් ඒක සවනස දැන් හැබැයි ඒ කියන්නේ දිගටම ඒක ඒ කියන්නේ මේ දිගටම ඒක කරගෙන ඉන්නවා කියන අදහසින් නෙමෙයි. හැබැයි ඒ මහත්මයා දන්නවා මෙතන මේ කියවීම තමයි කෙරෙන්නේ කියන එක සවනස. කියන්නේ සිද්ධ වුණේ කියවීම කියන එක. එහෙමයි. මේ මොහොතේ දැනගත්තේ කියවීම කියන එක. කියවීම කියන්නේ. එහෙමද කියන්නේ? එහෙමයි. ඒකාග්‍ර අරමුණ කියන එක. එහෙමයි. දැන් අත පැහැදිලි කරන්න මම තමන් උදාහරණ කිව්වා. ඒතර සනස දැන්
දැන ගැනීමත් තිනසම දැන් මේ පලින් යෝනිසෝ මනසිකාරය කියලා. එතකොට කියන්නේ පළවෙනි යෝනිසෝ මනසිකාරය මේ තමයි පරිණෝස කරනවා කියන ඒ අරමුණ තමයි තියෙන්නේ. එහෙම ඒකේ තියෙන අන්තර්ගතය ගැන සෙවීමක් නැහැ. ඒකයි ඒක කරනවා කියන්නේ. එහෙමයි. ඒතර මේ මාත්‍ය ප්‍රකාශ කරනවානේ දැන් මේක අවස්ථාවේදී ඒක හරියට ප්‍රකාශ කරන්නේ නැහැ. දෙවණියකදී මාත්‍ය ප්‍රකාශ කරනවා දෙවණි යෝනිසමනසිකාරේ දවල් කරා. ඒතර එහෙමනම් දෙවි වෙලාවේදී මාත්‍යගේ අරමුණ දෙවණි යෝනිසමනසිකාරේ එකග්‍රව අරමුණ. මේකේ පළවෙනි යෝනිසමනසිකාරේ. මාත්‍ය කියන්නේ අද නේමද ඒක. එහෙමත් කියලා සමහරවිට දැන් ඒ පරාසයටම නෙමෙයි පරාසයකටම නෙමෙයි මේ ඒ කියන්නේ ඒක ඒ මොහොතේ ඊට වැඩි දෙයක් දැනගන්නේ නැහැ. පළවෙනිවස මාසිකාර කියලා යම් දැනගැනීමක් තිබුණා නම් ඒක එතනින් එච්චරයි. ඊට වැඩි ඒක දැන් ඒකේ පළවෙනිවස මාසිකාරයේ ප්‍රශ්න වලින් කියවෙන්න ඕනේ. පළවෙනිවස මාසිකාරය දැන් කෙරෙනව හරියද? ඒ වගේව සොයන්න යමක් නැහැ. ඒ වගේ සොයන්න යන්නේ නැත්තම් පළවෙනි යෝනිස මනසිකාරයේ කියලා පැනවිලක් කියන්නේ කොහොමද? මොකද ඒකේ තේරුම එතකොට. යුනත් එක දෙක තුන කියලා යෝනිස මනසිකාර තුනක් ඇතුළ තියෙන්නේ කි ඒ අතර මොකක් තියෙන්නේ ඒක වෙනස දැන් එහෙම නැත්තම් එතකොට. මොනවානි මාතෙ මොකද බඳින උත්තර කියලා සුහනස් දැන් දැන් ඒක තමයි යෝනිස මනසිකාර එක දෙක තුන කියන කී සුහනස් වෙනසක් තියෙන්න ඕනේ මොකක් හරි ඒ වෙනසල්ල ගෙන්න සුහනස් මේක දැන් පළවෙනි යෝනිස මනසිකාර කියලා දැන් ඔන්න දැන් මම සවනාසි ප්‍රතිවදින් පස්සේ කියන්නේ මේ ඒකාග්‍ර අරමුණ කියන එක මේ මාත් උදාහරණයකට ගත්ත දැන් පළවෙනි යෝනිස මනසිකාරය දාගත්ත කරේ පළවෙනි යෝනිස මනසිකාරේ කොටස නිසා ඒකට ඒකාග්‍ර අරමුණ කියන එක මොකක්ද දැන් මේ සෝනස ඒ මහත්ය දැනගත්තෙම කියවන එකෙන් කියන එක තමයි ඒකාග්‍ර වූ අරමුණ. ඒ කියන්නේ දැනගත්තේ මොකද්ද කියන එකට ගියේ නෑ. දැනගත්තේ මේ විදිහට. ඒ කියන්නේ පළවෙනි එකෙන්ම නතර කරලානේ සෝනස. ඒ කියන්නේ ප්‍රකට වූ ඒ කියන්නේ ඒ ප්‍රකට වූ බව දැනගැනීමෙන්ම නතර කරලා දිනවා. ඒ ප්‍රකට වුණේ මොකද්ද? ප්‍රකට වූ බව දැන ගැනීමෙන්. ආ. ඒක තමයි ඒකාග්‍ර වූ අරමුණ එතන ඇතර තියෙන. ඒත් මහත්තුරුන්ගේ අත්දැකීම තුළ එහෙම එකක් වෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙමයි සර්. ඒ කියන්නේ අරමුණ ඒකාග්‍ර වෙලා නැහැ තමයි. එහෙමයි සර්. හරිද ඒක? එහෙමද එතන පැහැදිලිමක් වුණා. ඔව් මොකද්ද ඒක වෙන්නේ එතන? මහත්තුරුගෙන ඇසුණා කියලා. එහෙම. මේ මාතෙන් ප්‍රකාශන කරන්නේ නැහැ. එතකොට දැන් ඔය කමඩන් සාකච්ඡාම ওই ටිකේ නැතුණාට එදා ওই මහතුරු දෙන්නම එකට සම්බන්ධ වුණානේ. එහෙමයි. සාකච්ඡා වලට. එහෙමයි. මේ සාකච්ඡා වලදී ওই ප්‍රශ්න මහතුරුනේ දමතු වෙලා තිබුණ නැද්ද? එතකොට මේකේ කමඩන සුද්ධ කරන දෙයක්වත් මෙතන නැහැ නේද? එයි අපි මේ සුද්ධ කරන්නේ මොනවද අපි කරන්නේ කියලා ඉදා ඒ කමඩන සුද්ධ කරන වෙලාවේ තමන්ට ওই ප්‍රශ්න මතුවලා තිබුණ නැද්ද? එතකොට. නෑ කියන්නේ ඌවා මේ ওই ටික කොහොමත් මේ ගණන්ගත් ගැනිස්වානස අපිත් බලන්නේ මොකක් හරි එකක් ඇත්තටම මම නම් බලන්නේ මොකක් හරි එකක් අරගෙන කියන අවස්ථාවක් තමයි උඩුප්පල ගන්නවල. ඒ කියන්නේ මේ අත්දැකීමක් කියලා ගන්නේ සෝනන්ස් උපාදානෙ හෙන්න වෙච්ච එක තමයි මමත් හිතන්නේ මේ ඒක තමයි අත්දැකීම කියලා. ඒක තමයි මගේ දින. ඔව් මේක දැන් අත්දැකීමක් විදිහට සාකච්ඡා කරනලාදී මොකද්ද මේ ආමුදුරේ සාකච්ඡා කරන්න කියන්නේ ආමුදුරේ බැඳි නැත්තේ කියලා එහෙම බලාගෙන හිටියේ ඒක. නැසෝනස එහෙම බලාගෙන හිටියේ නෑ. හැබැයි සෝනස මෙතන මේ මහත්ය මේ කියන්නේ මේ නිවනට යොමුලා නෑ නිකන් ඕනට පාට නිකන් කරගෙන යන එකක් තමයි සෝනස මේ කවුරුහරි නිකන් සාමාන්‍ය පිස්සෙක් කතා කරුවා කිදී අපිත් ඔය පොඩ කතා කරන කිරි මට ඉතින් වාරි රෝගියරි දොස්තර මහත්ය කරන්නේ ඉතරේ නේද කොහොමද දැනෙදි විශ්සයිද වෙයිල කියන ඔබ විශ්සු කියලා දොස්තර හතේනේ ආකොත් උට විශ්සු කියලා. උට වටේ නෑකොත් උට විශ්සු. දෙන්නම් විශ්සුනේ. නැත්තම් යන්නේ විශ්සන් කොට උඩ බෙද දෙන්නේ. දොස්තර මහත්තයා. දෙන්නම් විශ්සු කියා ගන්න.
ඌව තරින්න ඌ අදොස්සර මහතා තරරන්නේ. ඌ යනකොට කියන ඌ පිස්ස හොයන්නේ. ඌ දන්නේ ඔය පිස්සද යන්නේ. ඒකමයි. පිස්සෙක් කැඩෙනක මොනවද කියනවා? අපි ඉතින් ඕකට නිකන් ඉන්නවා කියලා තමයි හිතා හිටියේ. ඊමත් නිවන් දැකලා සෝවන්නා කියන ප්‍රසන්නේ මේ තියෙන්නේ. මින්න මේක තමන්ගේ කෙලෙස් මට්ටම හරහා යන්නේ. ඉතින් ඒක මේ මාත්‍යට කෙලෙස් අඩු වෙලා නිසා මේක දැනගන්නවා. මේක ලයිට්ලි නිසා මම ඉන්නවා කියන්නේ නෙමෙයි. මේ මාත්‍යෙන් මේකෙත් වෙන්නා වූ ඒ වින්දනේ ගන්නවා. ඒ වින්දනේ අරගෙන නිවන පැත්තකින් තියලා. මේ මාත්‍ය ගෘහ ජීවිතේ හොඳට කරගෙන යනවා ඇති. ගෙදර දොර ප්‍රශ්න අඩු වෙලා ඇති. කලින්ට වඩා කාමීච්ඡාචාර වැඩි වෙලා ඇති. නමුත් ඉතින් කාමීච්ඡාචාර ප්‍රශ්න නැති වෙයි. බොරු කියන එක වැඩි වෙලා ඇති. නමුත් ඒක ප්‍රශ්න නැති වෙයි. රටේ හිතන බොරු කියන්නේ නැහැ කියලා. හොරකම වැඩි වෙලා තමයි ඒක වෙන්න පුළුවන්. මොකද හොරකමක තියන්නේ නැහැ. මොකද ඒක කියන්නේ ගණන් ගන්න දෙයක් නෙවෙයි. ඒක තමයි ඔය සාමාන්‍ය தත්ත්වය එතකොට. දැන් එතකොට මෙතන දැන් Tamande මේ ගැටලුකාරී தත්ත්වයක් තියෙන්නේ මේ ගමන යනකොට මේ සමත විදර්ශනා කොට අපි යන්නේ. මාර්ගය අවබෝධ කරගන්න යන්නේ. මේ සමත විදර්ශනාවේදී මේ ඒකාග්‍ර වූ අරමුණ කියලා කියන්නේ මොකද්ද? දවතනියක පැහැදිලි වෙනවා නම් පැහැදිලි කරගන්න. එහෙම නැත්නම් ඔය තව කමටහනේ තියෙන තව ඉස්සරහට යන පොයින්ට් එක කරේනේ දැන් මාතුරු කිවරක් ඇවුවනේ මේක. ඒ පොයින්ට් එක කරේන් තව ඒක සාකච්ඡා කරලා දැන් ඉස්සරහට යන්න ඕන. ඒක ඔන්න ඔය පොයින්ට් එක දැන් ඉස්සරහන් තියාගත්තා නම් හරි මූලික වශයෙන්ම මේ අත්දැකීමක් කියන්නේ මොකද්ද? අත්දැකීමක් ගන්න නම් කොටු වෙලා තියෙන්න ඕන මොකටද? දැන් මේ මහත්යගේ හැටියට කොටු වෙලා තියෙන එකට උත්තරයක් එන්නේ නැහැ මාතුරු දෙන්නගෙම. මේ කියවීම බව දැනගත්තයි කියන එක තමයි කියන්නේ. ඒ නැවත විස්තර කරන්න බෑ. හරි තේරෙන විදිහට මොකද්ද ඇත්තටම මෙතන කොටු වෙලා තියෙන ඒකාග්‍ර වරුමුණ කියලා තමයි තේරෙන්නේ එතන. ඒකාග්‍ර වෙලා තියෙන කොතනද? හැමදෙස්සෙම එකකට ඒකාග්‍ර වෙලා නෙමෙයිනේ ඔය. මොකද්ද ඒක පොදුවේ සමස්ත කාලය තුළම උදේ මාත්‍ය කරපු භාවනාවක් ගන්න කිවෙන්නේ භාවනා වෙලා ඌට වඩා වැඩිනේ. කමඩණිය පොඩි වෙලා ගියාට තව කරුණු ගොඩක් තියෙනවනේ ඔක කියවෙන. ඒ ඔක්කොම ටික ආවෙන් පස්සේ ඒකාග්‍රුණ කියන එක බලන්න තව ටික සාකච්ඡා කරොත් හොඳ වගේ හිතෙන වෙන විදිහට. බලමු ඊළඟට මහත්තුන් අවුල තියෙන පොයින්ට් එක මොනවද කියලා මේ මහත්තයාගේ කමඩණි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දෙවිනි ස්වාමීන් වහන්සේ කිව්වා මේ භාවනාවක් උනාද කියලා කියන්න බෑ කියලා. ඒතුළු ස්වාමීන් වහන්සේ එතනදී හැබැයි ඒත් එක්කම මේ මහත්මයා කියනවා මේ මට මේ මේ වචනය අල්ලගන්න බැරි වුණා කියලා. එහෙමම කියනවා නේද? එතකොට සංසෙ එතන අර ඒකට එතනදීම ඒ හේතුවම ඉදිරිපත් වුණා කියලා තමයි සංසෙ මට දැනුනේ. ඒතර දැන් ඒ මහත්මයා එතනදී කිව්වේ භාවනාවක් වුණාද කියලා කියන්න බෑ. එතකොට මේ ඒ මහත්මගේ එතනදී යම් අදහසක් තිබියා තියෙනවා. දැන් භාවනාවේදී මෙහෙම මේ මේකක් දැන ගැනීම යමක් දැන ගැනීමක් වෙන්න ඕනේ කියන වගේ අදහසක් මම හිතනවා මට වැටුනේ. එතනදී ඒ මහත්මයා එතකොට අර ඒත් එකම කියුණා මේ වචනයක් අල්ලගන්න බැරි වුණා කියලා. එතකොට එතනදී ඒ මහත්මයාගේ එතන පොඩි අනවබෝධයක් තියෙනවා. අර දැන් වචනයක් අල්ල ගැනීම හෝ අර මගේ තියෙන අදහස වගේ තමයිද? ඒක ගැන යම්කිසි අමුතුවෙන් දැන ගැනීමක් විය යුතුයි කියන වගේ ඒ වගේ භාවනාවක් කරා නම් එහෙම එකක් අත්දැකීමක් විදිහට ලැබිය යුතුයි කියන වගේ අදහසක් එතනින් කියවෙනවා කියලා තමයි ඉදිරිපත් වුනේ. එතකොට බලමු මේ පොයින්ට් එක මතාරින් ඉස්සරහ මේ පොයින්ට් එක වැදගත් පොයින්ට් එකක් එතන තියෙන්නේ. දැන් මහත්යාගේ නිර්වචනය වෙන්නේ මහත්යාගේ දැන් ඉන්න මට්ටමට භාවනාවක් උනාද කියලා කියන්නත් බෑ. එහෙමද? ඒකට මේ මහත්ය ඊළඟට කියනවා වචනයක් අල්ලගන්න බැරි නෝ වචන කල්ල ගත්තේ මොකද්ද කියන වචනේ දෙන හරියටම වචනයක් අල්ල ගන්න බැරි වුණා. වචනයක් අල්ල ගන්න බැරි වුණා කියන්නේ. ඔව්. එතකොට වචනයක් අල්ල ගන්න බැරි වුණා කියන එක මහත්ය කියන්නේ මේ මහත්ය වචනයක් අල්ල ගන්න බලාපොරොත්තුෙන් හිටියා වචනයක් අහුනේ නැහැ. එහෙමද? එතකොට මහත්ය හැබැයි අනිත් පැත්තෙන් ප්‍රකාශ කරනවා භාවනාවක් උනාද කියන්නත් බෑයි කියන. ඔන්න එහෙම නෙමෙයි සනස මම කිව්වේ එතනදී ඒ මාස ඒ මහත්මයාගේ අනවබෝධයක් තිබිලා තියෙනවා කියලා තමයි කියන්නේ. මොකක්ද අනවබෝධය? මේ ඒ කියන්නේ ඒ මහත්මයා වචන අල්ලගන්න බැරි වෙච්ච නිසා භාවනාවක් උනාද කියලා සැකයක් තියෙනවා. සැකයක් තියෙනවා. එහම එහම يعني භාවනාවක් උනා නම් වචනයක් අහුවලා තියෙන ඕන කියලා ඒ මහත්මයාගේ මතය තිබුණා කියලා ඒ මහත්මයා කියන්නේ. අන්න එහෙම වගේ සනස ඒ කියන්නේ නැත්තම් මේ භාවනාවක් උනේ නැහැ කියලා කියන්නේ ඒ කියන්නේ භාවනාවක් උනේ නැහැ කියලා ප්‍රකාශ කරනවා ඒකට දෙන සාක්ෂි විදියට මහත්ය කියනවා
වචනයක් අහුණේ නැහැ කියන එක දෙන ඒකේ සාක්ෂිය කියලා. එහෙමයි. භාවනාවක් උනේ නැති එක සනාථ කරන්න දෙනවා සාක්ෂියක් මට වචනයක් අහුණේ නැහැ කියන එක. එහෙමයි. අබල අනිත් මාතක කොහොමද ඒක අරන් දෙන්නේ? මේ අවසර සෝනන්ස මේ ඉදර භාවනාවක් වෙන්නේ නැහැ කියන එකම තමයි සෝනන්ස භාවනාවක් වෙලා තින්නේ කියලා සෝනන්ස. නෑ දැන් මේ මතුවල තියෙන පොයින්ට් එක ගැන දැන් අහන්න. මේ මහත්ය මතුකොල දෙන පොයින්ට් එකට පොයින්ට් එක ওই මහත්යට අහුණාද ඒ කමට නාගෙන ඉන්නකොට අහුණා නම් Tamanට කොහොමද ඒක දැනුනේ මේ සමහරවිට දැන් මේ මහත්ය කියනවනේ මේ භාවනාවක් උන්නේ නැහැ කියලා දැන් මේ මහත්යත් සමහරවිට කියන්නේ මේ දැන් අද්දැකි මේ මහත්ය කියන්නේ දෙයකට ওই මහත්ය එකඟ වෙනවද ඒක තමයි මේ මහත්යට වෙලා තින්නේ කියලා මේ මහත්යට වඩා වෙනස් ආකාරින්ද ওই මහත්යක දැක්කේ මේ මේ හැබැයි සෝනස දැන් භාවනාවක් උනේ නැහැ කියලා කියන්නේම ඒ මහත්යගේ මේ ඒ වචනේ ඉන්නේ සෝනස මේ තියෙන්න ඕනේ දැන් අත්දැකීමක් ඇවිල්ලා අර මේ දැනගෙන ඒ වගේ අදහසක් ඒ මහත්යේ තිබිලා දිනන සෝනස දැන් මේ මහත්ය කියූප එකටත් මොකද එකඟ වෙනවා එකඟ වෙනවා يعني ඒකට දුන්න උදාහරණ විදිහට වචනයක් ආවේ නැහැ කියන එක භාවනාවක් උනේ නැහැ කියන එක සනාථ කරන දුන්න සාක්ෂි ඒකට සනාථ ගන්න බැහැ සුවන්නස. ඒ මහත්ය ඊට පස්සෙත් කියනෝනේ අර ප්‍රකට වීම ගොඩාක් ආපු ඉලයි අල්ලගෙන වරුණා කියලා. ඒ විදර්ශනාව කියන්නේ සුවන්නස මේ ওই ප්‍රකට වීම ගොඩක් දැනගන්න. එතකොට එකක් දැන් වෙලා තියෙන නිසා සමතේ කියන්නේ එකක් දැනගන්න. එතකොට ඒක හරියට අපිට දැනගන්න පුළුවන්. ගොඩක් එක පාරාවට පස්සේ මොකද්ද කියලා දැනගන්න බෑ. ඔක්කොම සුණු විසුණු විලා යෑමක් තමයි තියෙන්නේ සුවන්නස. ඒ මහත්තර පැහැදිලි ඊට පස්සේ කමටයිනද කියනවා ප්‍රකට වීම සෑහෙන වැඩි වුණා මුකුත් අල්ලගෙන බැරි වුණා. තේරුණා කියලා කියනවා. ආ ඔක්කොම තේරුණා. ඒක තමයි හරි. ඒක එතන තමයි විදර්ශනා වෙච්ච තැන සෝනස. හැබැයි අපිට වෙන්නේ එකක් අපි එකක් ફોකස් කරලා ඒක අල්ලනවා. ඒක අල්ලපු ගමන් ඒක ඉතින් අනු ව්‍යංජන ව්‍යංජන අනම්මනම් ඔක්කොම ටික වල්ලා තමයි වෙන්නේ සෝනස. ඒක තමයි සමතය. අර ආ ඒක නේ දැන් තියෙන පොයින්ට් එක නේ මම අහන්නේ. මේකට අදාළව. සෝනස කඩේ වුණා දැන්නේ. දැන් මේ භාවනාවක් උනාද නැද්ද කියලා කියන්නත් බෑ. එහෙමද? වචනයක් අල්ල ගන්නත් බැරි වුණා. හරි මොකක් හරි කියනවා. එහෙමද? ඒතොර ඒ අර මේ මහත්ය කියනවා ඒක සාක්ෂි විදියට තමයි කියන වචනය මට අහුනේ නැති නිසා භාවනාවක් උනේ නැහැයි කියලා මගේ සැකයක් තියෙනවා කියලා තමයි මේ මහත්ය ප්‍රකාශනය කරන්නේ. ওই මහත්ය මේ මහත්ය ප්‍රකාශනයත් එක්ක ඒ විදියටම එකඟ වෙනවද? ප්‍රකාශනයෙන් කොටසකට විතරක් එකඟ වෙනවද? ඔයත්වත් එකඟ වෙන්නේ නැද්ද? මේ අර භාවනාවක් උන්නේ නැහැ කියන එකට එකඟයි සෝනස්. හැබැයි අර ඒක එන්නේ මේ ඒකට කියලා කියන්නේ බෑ සෝනස්. මොකද හරියට විදර්ශනාව උනාම සෝනස් ඒවත් දන්නේ නැහැනේ. මොකද මොනවාද ආවේ? නෑ ඊය පැත්තකින් තියන්නේ නෑ ඔය මහත්තයාස මනසිකාරයක් හදන්නේ. දැන් හදන්නේ මේ. ඊක පැත්තකින් තියලා මේ කියන දෙක අතර දින අන්තර් සම්බන්ධතාවයේ මහත්ය කියන්නේ. ඒතකොට ඒ හරහා යා ඔප්පු කරන්න දන්නේ භාවනාවක් උනේ නැහැ කියන එකට සාක්ෂියක් විදියටද? නැත්නම් භාවනාවක් උනේ නැහැ කියලා බේ වචනයක් ආවේ නැහැ කියලා කියන්නේ නැ නේ එහෙනම් භාවනාවක් වෙලා තියෙනවා කියලා අනිත් පැත්ත හරවලා කියන්නේ කියලා තව පැත්තින් නෑ හොම් ගෞරවනීය සේවෝත්ති ඔව් අන්න ඒක තමයි සෝනද අනිත් පැත්ත ඒ වෙලාවේ අනිත් එයාට තේරෙන්නේ අර කෙනෙක් කිව්ව භාවනාවක් උන්නේ නැහැ ඊට පස්සේ වචනයක් ආවම දැනගත්තේ නැහැ කියලා කිව්ව එක අනිත් පැත්ත සෝනද ඒකෝර මොකද වෙලා තියෙන්නේ ඒ කියන්නේ එයා හිතන භාවනාවක් කරලා නැහැ ඒකට භාවනාවක් වෙලා හැබැයි ඒ අබ්බෙන් මේ යාට තේරෙන්නේ නැහැ භාවනා කරලාද කියලා ඒකට ඇත්තටම භාවනා කරලා නැහැ නේද? ඒක තමයි ඊට පස්සේ එකින් එන්නේ. දෙවෙනි එකෙන් දුන්නේ භාවනා කුණා කියන්නේ. කුණා කියන්නේ. මේ මාත් එක්ක ඉන්නේ අනිත් පැත්ත ඔය මාත් එක්ක. ඔව්. අන්න ඒක තමයි දැන් ඔය තාත්තා. මොන පුතක් ගැන යමක් දැනගන්න ආකාරය. තොඩි ඒකියා සනාථ කරේ භාවනාවක් වෙලා තියෙනවා හැබැයි මම දැනගත්තේ නැහැ භාවනා කරලා තියෙනවා කියලා. පස්සේ මට තේරෙන භාවනා කරලා තියෙනවා කියලා මොකද මට වචන එකකට අහුවෙලා නැහැ. මේ මහත්ය ගත්ත එක වචන හොයාගෙන ගියා කියලා. මේ මහත්යගේ වචන අහුනේ නැහැ අහුනේ නැති නිසා භාවනා වෙලා තිනවා. ඒක නිසා යදන භාවනාවක් වෙච්ච බව. මොන වෙනස? මොන ධර්මෙදින්ද? ඒ භාවනාවක් උනායි කියන එකට පිළිබඳ ඔයාලට අනුබෝධයක් තියෙනවා. භාවනාවක් උනාද නැද්ද කියන එක තේරුම් ගන්න බෑ. මොකද හේතුව එයාටත් මේ 1 2 3 යෝනිසමනසිකාර වල සානිපුත්‍ය පිළිබඳ තියෙනවනේ ප්‍රශ්නේ. මොකද නියුන ආරමුණු කරගත්තු කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා භාවනාව පිළිබඳ කියා ගන්න බෑනේ එයාට. ඒ නිසා එයාගේ භාවනා ආරමුණක් තියෙන සමතිකට යන්නනේ.
සමතයකට ගිය නෑ කියන එක ප්‍රකාශ කරන එක. ඉතින් භාවනාපුණේ නෑයි කියලා. එයාට තියෙන භාෂාවයි. හැබැයි ඒ වුණාට ඇතුළතින් තියෙන තෝතුර ඒක අනිත් වේද කණ්ඩරික් කියාගෙන ඉතකොට. මේ දෙකේ මහත්තර කණ්ඩරික් කියලා තින්නේ ඔය. භාවනාපුණේ නෑයි කියලා කියලා අනිත් පැත්තෙන් සනාථ කරන නෙමෙයි ඒක. ඒක ඩිස්ප්‍රූව් කරනවා. ඩිස්ප්‍රූව් කරනවා මොකද? උඹට අත්හැරුණා උඩ. අත්හැරුණා නම් භාවනාව. කමටහන දෙන්න තියෙන තාක්කල් භාවනාවක් උනේ නෑ කියලා මේ හැමෝම එදා ඉඳලම කියනෝනේ. ඊගෙන හැමෝම අහන්නේ ඒක අපි කොහොමද කමටහන දෙන්නේ කියලානේ. ඊයේ තමයි කියන්නේ ගොළුව දැක්ක හිනේ වගේ. කතා කරගන්න බැරි නම් භාවනාවන් පස්සේ ඒක තමයි භාවනාව වෙලා තියෙන්නේ. ඊයේ දැනගන්න බෑ පුතක් කියන්නේ කවුද පුතක් කියන්නේ පැලයක් හදන්නේ ගෙඩියක් ගන්න මලක් ගන්න කොලයක් ගන්නනේ. ආලි බෙදියන බච් ගන්නනේ. මේ රහතන් වහන්සේ ආලි බෙදියන බච් ගන්නෙමෙයිනේ. ඒ වෙනස. අන්නේ ඒක තමයි දෙන්නේ මේක. දැන් ඔන්න අපි යමත් දිහා බල්ලා ආකාරය බලන්න පුතක් ජන මට්ටමේදී. ඒක කොහොමද අපේ කෙලෙස් එක බැලෙන්නේ කියලා ඊට පස්සේ. මේ මාත් එක කියව දක්ෂකම නෙමෙයි. එතනම දෙන උත්තරේ භාවනාවක් වුණාද නැද්ද කියන එක මේ මාත් එක මිනිස්කාරයක්නේ. ආපු වචනේ අහුනේ නැහැ කියන එක මානසිකාරයකට පරිවර්තනය වුණා වෙච්ච දේ. අරගෙයගේ අපේක්ෂා වචෙන් මානසිකාරයටපත් වුණා. භාවනාවක් වෙන්න නම් මෙන්න එහෙම තියෙන්න ඕන. හැබැයි ඒකත් මේ මාතේ ඩිස්ප්‍රූ කර තවත් විදිහකට ඕක. තව ස්ථාන එකකදීනේ තව කීපෙකදී මොකෝතන ඩිස්ප්‍රූ කරනවා. ඒක නැති කොටසකුත් තියෙනවා ඔගේ සාකච්ඡාවේ. මේ මාතේ පස්සේ ප්‍රකාශ කරන කොටසක්. ඒකත් තියෙනවනේ ලොකු එක දෙයක් කියලා කියලා ඉදිරිපත් ප්‍රකාශ කරානේ මන්ත. පළවෙනි ප්‍රකට වීමම දැනගන්නේ දෙවෙනි එකයි දැනගන්නේ කියලා. මේ මත්තරේ ප්‍රකාශ කරේද? ඒක උටි කියලා ඇවිල්ලා නැහැ නේද එතකොට? ඒක සරණාසය අහන කොටසෙන් තියෙන්නේ ප්‍රශ්න කොටනේ කියන්නේ. මොනවද අවබෝධුනේ කියන එක. ඉතින් ඔන්න ඔය විදියට දැන් ඔතන ඔන්න ඔය කාර්යය බලන්න දැන් එතකොට තමන් කොහොමද මේ දේ දිහා බලන්නේ? දැන් උත්තරින් කියන්න පුළුවන් දර කලින් ප්‍රශ්නේ උත්තරයි. ඒකාග්‍ර වූ අරමුණ. ආයිපාර සමති විදර්ශනා. කලින් ප්‍රශ්නේදී උත්තර දී ගන්න තාම විසඳුන්නේ නැහනේ. දැන් පුළුවන් ද ඒකට බැස ගන්න මේ දෙන්නට. මාතෘ දෙන්නට. දැන් මේ අහුව එක අරහත්වන දැන් ප්‍රශ්නෙන් අර දැන් ඒකාග්‍ර වුණා කියලා අපි මේ හිතාගෙන ඉන්නේ සවනද එක් කර්මුණ කොටු වුණා කියලානේ. හැබැයි ඒ කර්මුණ කොටු වෙනවා කියන්නේ එකකට කොටු වෙනව නෙමෙයි. අර මේ දැන් කියන සවනද මෙහෙම බැලුවම් පේන මේ සමස්ත එක සමස්ත එකක් විතර බලන එක සවනස ඒකට එකකට කොටු වෙලා වටාපත කියලා ගත්තොත් සවනස එතකොට ඒක තමයි අපි හිතන් ඉන්නේ ඒකාග්‍ර අරමුණ කියලා. හැබැයි මේ පිච් එක ගත්තාම සවනස ගොඩක් තියෙනවනේ. එතකොට ඒකාග්‍ර අරමුණ කියන්නේ මේ ඕවියු එක. එනට මම හිතාගෙන ඉන්නේ මේ එකට වටාපත කියලා ඒකට ફોකස් වෙන්න ඕනේ කියලා. ඒක තමයි මේ දැන් සමතේ සවනස. එතකොට ඒක ඒකේ අනුව්‍යංජන ව්‍යංජන බලා ගන්න පුළුවන් නේද සවන්නස? අර ඕවියු එකට ගියාට පස්සේ එකක්වත් හරියට මොකද්ද කියලා දැනගන්න බෑ. ඔය කියනගෙන තියෙනවා තොරතුරක් තියෙනවද නะ කියන්න හදන එකේ. ඔබ ස්වාමීන් වහන්සේ උදාහරණකින් දීලා දිනා ඔයිට කලින් උදාහරණ කිව්වද දෙලිදී. පොදු උදාහරණ ස්වාමීන් වහන්සේ දීලා දින එක මතකයි තියෙනවා කියලා කියනවා කියන එක. ඒකද කියන්නේ කියලා බලන්න. අර බෝඩර් පික්චර් එක බිත්තිය බලන්න කියලා තියෙනවා. රතුන් වහන්සේ බලන්න බිත්තිය. මෙයයි බිත්තිය බලන හැබැයි බිත්තිය බලන උරුලුසු එම් කළා. එතකොට උරුලුසු දකින්න. මේ සුවනසර මගේ කලින් කම්මටහනේදී ඉදපත් වෙන සුවනස ඒ පළවෙනි පාර මම බැලුවේ සුවනස කොලේ බෝඩ් පික්චර් එක. ඒකයි මම පේන්නේ නැහැ කියලා. පේන්නේ නැහැ කියලා කිව්වේ. ඊට පස්සේ මොකක් හරි එකට ફોකස් කරනවා.
ඒක තමයි. ඒක තමයි ඔය වෙනස උතන තියෙන. ඒකාග්‍ර අරමුණ කියලා කියන්නේ මේ පැත්තේ නෙවෙයි උදු විස්තර වෙන්න ඕනේ. විස්තර වෙන්න ඕනේ තමන්ගේ පැත්තේ. අරමුණ ඒකාග්‍ර වෙන්නේ තමනු ඒකාග්‍ර වෙන්න ඕනේ. තේරුණේ නේ? තේරෙන්නේ නැත්නම් කොහොමද දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ කියලා ඉතින් ඒවට ඉතින් මේ පැක්ටි හදාගන්නේ නේ. දැන් ඔතන යනවද ආයතන යන්නේ නැන්නේ එතකොට මිලෝකේ මොකක් යන්න බෑ. දැන් ඔතන හදන්නේ එතන ගිහිල්ලා තමන් තෝරන්නේ හදන්නේ ඒකාග්‍ර වෙනවා කියන්නේ ඒකනේ ඔය හැමෝ හිතන්නේ. ඕක තමයි මේ ලෝකේ විදර්ශනාව හොඳටම උගන්වන්නේ කියන්නේ. මේ හාමුදුරුවන්ගේ ඒකාග්‍ර වූ අරමුණ කියන්නේ ඔතන තමයි තියෙන්නේ. මේ සුස්ක විදර්ශනාව ගැන මේ දන්න කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ මේ මොහොතේ. ඉතින් කාගත් වර්ධ කඩුපාඩු වන්නේ ඒ තියේ අඳුරු ගිනාපු අනුසය කියලා ස්මට්ටම. ඒ කියන්නේ ඒ කාගුරු එක වුණා අර දාපු ස්වාමීන් වහන්සේ ළඟ තියෙන්නේ. මට යන්න පුළුවන් මොකද දැනව ගිල බලන අවු වෙලාවට කොහොඳ අවුයි දත්තේ කියලා. අවුවට ඒකාග්‍ර වෙනවා. අවුරින් දාඩි දාන්නේ දාඩි දැම්මට මම ගණන් ගන්නෑ. ඉතින් ඒකාග්‍ර වෙලා තියෙන ලක්ෂයකට ඉදිරිය තෝරනක. එහෙම ඒකාග්‍ර වෙ සංසාරේ ඉදිරිය වෙන්න බෑ. සංසාරේ ඉදිරිය ඊට වඩා ගැඹුරක් තියෙනවා මේ. ඒකාග්‍ර වෙන්නේ. ඒක ඒකාග්‍ර වෙන්න ඕන නම් තමන්ගේ අරමුණට. මොකටද තමයි මේ යන්නේ? ඒක ඒකාග්‍ර වෙනවා කියන්නේ. ඊට උදේම අපි ධ්‍යාන වල තිබෙනවා ඒකාග්‍ර කියන එක ඒ විදිහටම ගිඩි පිටින් ගත්තොත් මෙතන පැටලුවක් එද. දැන් තියෙන විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍ර කියන එකනේ. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍ර. ඒ හතරට ඒකාග්‍ර වුණා. දැන් තනික කියන්නේ. එතකොට ඒකාග්‍ර වෙලා එක තැනකට ඒවම් මාරු ඉන්නවා. ඊවම් මාරු ඇවිල්ලා එතෙන් විතරක් ආපු වෙලාවේදී ඒක තේරෙන හතරෙන් දැනන්නේ. ඌක තමයි ලෝකෝත්තර ගියාගෙන ආර ගියාගෙන ඔය ආර ධානි කියලා ඔය මේ සලිකතු කරන හඳුරු. ඒක ලෞකික එකක්. ඕනේ කෙනෙකුට ඒකාග්‍ර වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය මනුෂ්‍යත් ඒකාග්‍ර වෙන ගෙදර වුණ කුසිය වුණාමත් ඒකාග්‍ර වෙන වෙලාවට වුණලාට මිදුලතු ගන්නලාට ඒකට ඒකාග්‍ර වෙනවා. මිදුලතු ගන්නලාට කොස් අතේ තියනවාද ඉදල අතේ තියනවාද නොදැන හිටියට ඒකට ඒකාග්‍ර වුණු යතු ගන්න බෑනේ. අතු ගන්නකොට මේ කාගින්වත් අතින් අඩු වැඩි වෙන්න පුළුවන්. වැලි ටික අතු ගෑවිලා යන්නේ නැහැනේ කොණ්ඩික නතු ගෑවිලා යන්නේ. තමරා ඉදින් ඇද්දගෙන මේ යනවා. එතකොට වැලි කොටසක් යනවා. සමහර අය උඩින්ම යනවා වැලි යන්නේම නැහැ කුණු යන්නේත් නැහැ. සමහර අය ගල සාමාන්‍ය ප්‍රවාහණ කරනවනේ ඒක. නෙමෙයි. ඒකාග්‍රුණ කියන්නේ එහෙමයි. ඉතින් පොල් ගානෝට ඒකාග්‍රුණ නම් පොල් බෑ ගාන පොල් බෑ අනිත් පැත්ත ගාන්නේ නැහැ. නැත්නම් පොකටුව ගෑවෙන්න එපාය. අනිත් පැත්ත හරවලත්. එහෙම ගාන්නේ නැහැ කවුරුවත්. පොල් ගාන බව දන්නේත් නැහැ අහක බලයින් ඉන්නේ. කෙනෙක් කතා කරගෙන ඉන්නේ මට. බනහයි ඉන්නේ පොල් ගෑවෙනවා පොල් කට්ට ගෑවෙන පටන් ගන්නකොට දන්නවා තක්ගාල මාරු කරනවා ඉරමණි හිමි කියලා පොල් ටික බිමුට වැටලා මාරු කර ගන්නවා ඒකාග්‍ර වෙනවනේ එතකොට තේන්නේ පොල් ගෑවට ඒකාග්‍ර වෙලා තියෙනවා ඉතින් හැම කෙනෙම මේක ඒකාග්‍ර තමයි කරන්නේ මధుර දැන් කන්න උනේ අම්බද මිනිස්සුයව ඒකාග්‍ර වෙලා ඉන්නේ උනේ නැත්තකට කන්න බැහැ වෙලාවට වෙන සෙල්ලම් දාන්නේ ඌ වෙලාවට සෙල්ලම් ටික නතර කළා තමයි ඊට පස්සේ විඳින්න එකට වෙලා එතකන් කෑගල් රූම් ගල් දෙකයි නේලට ඉඳලි උර බොන්නේ. ඒලවට නිකන් කියන මං ඇවිල්ලා ඉන්නේ කියලා. මොකද ඒකෙන් තමයි ලේටි ගන්න එළියට. ඒ උඩ දින ගේ හැකියාව අර පූස මියෝ මේ මියෝ එළියට ගන්නවා වගේ. පූස මොකද ညာු කියන්නේ? ඒ ටික දුවන්න පටන් ගන්න. මියෝ ටික අවසන්. ඊට පස්සේ මියෝ ටික දුවනවා. ඒ දුවන්නේ මොකෙ ඉන්න පැත්තටයි. උයින ගොහට යන්න බැහැ පුසට. මදුරු ඇවිල්ලා කුංකුං ගන්න එකටයි. මදුරු කුංකුං ගන්න මිනිස්සු ගිලේ රත් වෙනවා. මදුරු මරන උදන් ගන්න එතකොට ලේටි රත් වුණා. ගිනියම් උනට ඇක් කරලා ගහපු හැටි අහු වුණා. නැත්නම් ගේ කටු ගහ ගන්න බෑ. මේක උ කරා. ඉනිසල් ලේ වැඩිපුර උරවන්න කොහෙද ඉරවන්න ඕනේ. මේ කිට්ටෙන්ද උරවන්නේ. ඊට හතර වටේ දඟලනකොට තමයි ඕන දැනට යනවා. උඩ හරියෙන් බැරි නම් දඟලනවට වැඩි නම් ඌ ඊට පස්සේ දඟලගෙන පස්සේ යට කියලා ඕන දැන මොනද මුළු ඇඟම ලේවිලා. උණු කළ දෙන්නේ ටික. සිංහ කරන්නේත් ඒකම තමයි.
මුවාව දුවනවා තමන් ඉන්න පැත්තට. හැම එකෙකුටම එහෙම තමයි. ඉතින් ඒකාග්‍ර වෙලා තියෙන අරමුණට. ඉතින් නිවන්ට ඒකාග්‍ර වෙනවා. ඊගයි ප්‍රශ්නේ. නිවන්ට ඒකාග්‍ර වෙනවා. ඉතින් අපි විදර්ශනාවට ඒකාග්‍ර වෙනවා. විදර්ශනාවට ඒකාග්‍ර වෙනකොට විදර්ශනාවට ඒකාග්‍ර වෙන එක තමයි සමතය කියලා කියන්නේ. සමතයක් හදලා එතනට එතකොට. ඒකයි. උණු එතන තමයි තියෙන වෙනස. ඒතකොට ඒකාග්‍ර වුණා කියලා කියන්නේ මේ මගේ මූලික අරමුණට මම ඒකාග්‍ර වෙන්න ඕන. ඒක තමයි ඒම් එක. ඒම් එක මේ එක එක දේවල් හොයන එක නෙමෙයි. දැන් ওই මහත්තුර ඒකාග්‍ර වෙන්නේ රූපයකටනේ. මේ පළවෙනි යෝනිසෝමනසිකාරයේ ප්‍රශ්නාර්ථයෙන්ම අහනවා කියන එක රූපයක් නෙතන. ඒ මවාගත්තු රූපේනේ අපි දාගත්තු පැනවිල්ල කියන රූපේනේ. ඒ පැනවිල්ලනේ ඒකාග්‍ර වෙන්නේ. දෙවෙනි යෝනිසෝමනසිකාරය නම් මෙනෙහි කිරීම කෙරෙන්න ඕන කියන එක. තුන්වෙනි එකේ නම් මොකුත් නැතුව ඉන්න ඕන කියන එකනේ. ඒ රූපයක් නේද උටේ. රූපෙන් ඈත් වෙන්නේ අපි ඒකාග්‍ර වෙනවා කියන්නේ ධානයගත වීමක් නෙතෙන් තියෙන්නේ. විතක් විචාර. එතෙන් දිහට තේරෙන්න බෑ. ඒකාග්‍ර වෙන්නේ. අන්නේ ඒකාග්‍ර වීම මෙතන මේ තියෙන්නේ. ඒක ඔය උදාහරණ ඇරෙච්චර පැහැදිලි වෙන්නේ නැහැ. එතන ඊහාට හැබැයි යන්නත් අපහසුයි. එතන ඊහාට යන්න දැන් උට වඩා ගැඹුරු අවබෝධයක් තියෙනවා. අත්දැකීම කොට උනගෙන නම් ඕක හරියනවා. අත්දැකීමට ඒකාග්‍ර වෙන්න ඕන. මොකද්ද මේ මොහොතේ මම අත්දකින්නේ? ඒකයි අත්දැකීම ගැන අහන්නේ මේ හැමදාම. මොකද්ද මේ මොහොතේ භාවනා අත්දැකීම? ඒක ඒකාග්‍ර වුණා කියලා කියනවා. ඔන්න දැන් කිව්වා. දැන් ඔබ ඉස්සරහට යන දේ තියෙනවද මේ ඒතෝඩේ සාකච්ඡාවේ ඉදිරියට ගෙන යාම පිළිබඳව පුංචි කාලය පිළිබඳව ගැටුමක් මත වෙලා තිනවා. කාලයක අපි විනාඩි 40ක විනාඩි 50ක පමණ කාලයක් අරන් තිනවා. තොරතුරු වාර්තාවන්නේ. නමුත් මේ වෙලාවෙත් වෙන්නා වූ තොරතුරු වලට අනුව ප්‍රකට වෙන ආකාරයට තව විනාඩි කීපයකින් තව සාකච්ඡාව සම්දාන කළා තිනවා. මේ මාත්‍රුසා ස්කයිප් ජාලයරා ඉන්නා වූ තව පින්නදුන් කීපරක් එකතු වෙලා ඒ නිසා ඒ කාර්යයට යන්න තියෙන නිසා මේකා සඳහා මේ සාකච්ඡාව මෙදී නතර වෙනවා. ඒතකොට හැබැයි මේ ගියේ කලින් යෝගාවචර මහත්මයෙක් ඉදිරිපත් කරා විස්කබ්ජාලේ ආරා පෞගේ සතියේ කමඨානක කොටසක් අද්දගීම කොටසක් කරගෙන ඒ කොටස සාකච්ඡා කළා. මේකේ තව කොටස් රහසක් තියෙන බවටයි තොරතුරු ප්‍රකට වෙලා තින්නේ. ඊ ආරා සාකච්ඡා ඉදිරියට ආවි තව අවස්ථා කීපයක්. මේ අවස්ථාවේදී ඒ සාකච්ඡා කිරීම ආරා වැදගත් ධර්ම කරුණු කිහිපයක් ඉස්මතු වුණා. ලෝකයට වැදගත් පණිවිඩයක් විදිහට මේ මාතුරුන්ගෙත් තිබුණා වූ තත්වය සෑහෙන්න විසඳීමකට පත් වුණා කියන එක තොරතුරක් වාර්තා වෙන දැන් තියෙන විදිහට. ඒ නිසා මේ අපි මෙතන මේ ඒකාග්‍ර වීම සමත විදර්ශනාව. ඒ දෙක හරහා තමන්ගේ අරමුණ පිටවෙන නම් ওই ගැටලු වල විසඳිලා තියෙන වෙලාවට දැන් කොහොමාරි ඉස්මතු වෙලා තියෙන නිසා එතකොට පැයකට ආසන්න කාලයක් තිස්සේ තමන්ගේ ප්‍රඥා වර්ධනය වුණා. වැදගත් කැපකිරීමක් කළ තියෙන නිසාද සිංහල අවුරුද්දවසේ 13 වෙනිදා අප්‍රේල් ලංකාවේ සාමාන්‍ය සිංහල බෞද්ධයෙක් මේ ආකාරයට කටයුතු කරගෙන ආයේ නෙමෙයි. නමුත් ඒකට අවස්ථාව ලැබිලා තියෙන නිසා මුන් ලෝකයටම බණක් කියවෙන මොකද ලෝකයන් බලා ඉන්නවා ස්වාමීන් වහන්සේ බණ කියන්නේ නතර කරලා තින්නේ ඇයිද කියලා සෑහෙන ප්‍රශ්න අහනවම මුතේවටුන් ද විසඳුම් දිනවා. ස්වාමීන් වහන්සේ බණ කියන්නේ නතරලා නැහැ. බණ අවශ්‍ය වෙලාවේදී බණ කියවෙනවා. ඒ සඳහා දේවාරාධනාව ලැබෙන්න ඕන. ආරාධනාව ලැබෙන වෙලාවේදී බණ කියවෙනවා අවශ්‍ය වෙලාව අවශ්‍ය ආකාරය. ඉන්සාව වැදගත් ධර්ම රාශියක් ඉස්මතු වෙලා තියෙනවා. තව විනාඩි 10කින් පමණ තවත් කමඨාන් සාකච්ඡාවක් එහෙම නැත්නම් මේ වගේ විදර්ශනා අධ්‍යයීම් සාකච්ඡාවක් ආරම්භ වේවි. ඒක ඉදිරියට යනකොට මේ පින්වතුන් දැනගන්න පුළුවන් මේ කොයි ආකාරයෙන්ද එතන සම්බන්ධ වෙන්නේ කියලා. ඊයරා සම්බන්ධ වෙන්න පුළුවන් YouTube ජාලය හරහා උනම් කෙනෙකුට මේ අවස්ථාවේදී මේ ආරාධනේ තම තමන්ගේ ප්‍රඥා වර්ධනය වෙලා ලෝකයට බණක් කියවලා මේක රාශි කරගත්තා කුසල් වල බලිනුත් මේ පින්නතුනුත් මේ පින්න මේ සඳහා උදව් කරගෙන මේ නිවාස අපල ඇති වෙන්න පින්නත් පොඩතු සියලු දෙනාගේත් මේ පින්නතුන්ගේත්
ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා අපි සාදුකාරය පවත්වමු. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන. මම දැන් මෙතන. මම දැන් මෙතන. සියලු දෙනාටම තෙරුවන් සරණයි.